සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මගේ පොල් රාත්‍රි නිෂ්පාදනය ගැන වීඩියෝ එකක් කළා. අවුරුද්දකට පස්සේ තමයි දෙවෙනි වීඩියෝ එක දාන්න පුළුවන් වුණේ. ඉතින් මේකෙන් කියලා දෙනවා පොල් මලක් තලාගෙන දවස් 3ක් විතර ගත්තා. ඊට පස්සේ තෙලිජ්ජ මතුවෙන්න ගත්තට පස්සේ දවස් 3කින් විතර පස්සේ ආය අපි මේ විදිහට හනස්ස ගලවා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඒ වගේම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න කියලා. මොකද එහෙම බැලුවොත් තමයි ඔයාලට මේ පොල් රා නිෂ්පාදනය කරන හැටි හරියටම දැනගන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තිබුණොත් පල්ලයින් කමෙන්ට් එකක් දාන්න. මේ හනස්ස ගලවන්න වැඩි ඉතාමත් පරිස්සමට කරන්න ඕනේ. මොකද හනස්ස ගලවද්දි පොල් මල හිරුනොත් එහෙම අපිට වැඩක් නැහැ. ගන්න ඒක ක්‍රමයට කරගන්න ඕනේ. අනික මේ පොල් මලේ නැට්ට නරටි එක පෙන්න තියෙදි ඒ වැඩේ කරගන්නත් ඕනේ. මෙන්න මේ විදිහට හනස්ස ගලවලා මේ වගේ මල අල්ලගෙන තමයි අපි ලණුවෙන් ගැට දමා ගන්න ඕනේ. මම නම් මේකට අරන් තියෙන්නේ සඩංගු නූල්. ඒ කියන්නේ ගෝණි නළු කියන එකේ ලොකු නූල් එක. සමහර අය ගන්නවා වැල් පට්ටා, ගස්වල පට්ටා, එක එක දේවල් ගන්නවා, කොහුලණු, විවිධාකාරයේ දේවල් වලින් මේ මල විලා ගන්න පුළුවන්. මේ තියෙන යාළුවනේ හනස්ස ගලවන්න කලින් මලේ තෙලිජ්ජ මතුවෙන ආකාරය ඔයාලා හොඳට මේ ගැන බලන් හිටියොත්, එහෙම මේ දිහා බලන් හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේකේ මේ තෙලිජ්ජ වැක්කිරෙන ආකාරය. ඉතින් යාළුවනේ ගොඩක් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න කියලා, notification all bell එකත් on කරගන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බාහිර ශබ්ද ගොඩක් මැද්දේ තමයි මේ වීඩියෝ කරේ. මෙන්න මේ විදිහට අපි ක්‍රමයට මල වෙලා ගන්න ඕනේ ළඟ ළඟ. ඒ වගේම වෙලාගෙන ඉවරලා තනින් තන ගැට දා ගන්නත් ඕනේ. මොකද නැත්තම් අපි මල කපාගෙන යද්දි මේ ගැට තිබුණ නැත්තම් මල ඉහිරෙන්න බලනවා පහු. මෙන්න මේ විදිහට අවසානට මුළු මලම වෙලා ගන්න ඕනේ. හොඳට බලන් ඉන්න මේකෙත් ඔයබලට පේනවා තෙලිජ්ජ වැක්කෙන ආකාරය. එක දිගටම ස්කිප් නොකර බැලුවොත් ඔයාලට හොඳට බලා ගන්න පුළුවන් මලේ තෙලිජ්ජ වැටෙන ආකාරය. මෙන්න මේ විදිහට මලේ හනස්සක්, පොල් හනස්සක් හරි නැත්නම් කොළපතක් හරි මොක් හරි ආධාරක මාර්ගයෙන් උඩින් ආවරණයක් හොදාගන්න. මොකද එතකොට මල වියලීම වැළකෙනවා. මේකෙත් ඔයාලට පේනවා මේ රායික් වෙලා තියෙනවා. මේ ටිකක් කල් පරණ වෙච්ච මලක් තමයි මේ තියෙන්නේ. මේකේ වැඩි ප්‍රමාණයක් මේ රායිකතු වෙලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඔයාලට බලා ගන්න පුළුවන් හොඳටම තෙලිජ්ජ වැටෙන ආකාරය. මොකද මේක පේන්නේ නැත්නම් ඔයාලා ඩෙස්ක්ටොප් මොඩ් හරි දාලා බලා ගන්න. මොකද චුට්ටක් අපහසුයෙන් තමයි වීඩියෝ කරේ. හොඳට බලන් ඉන්න තෙලිජ්ජ වැටෙන ආකාරය හොඳටම පේනවා. බිඳු බිඳු වැටෙනවා පේනවා ඇති බලට. මේ තියෙන්නේ වගේම තවත් කපල අවසාන වීගෙන යන මලක්. ඒකෙත් ඔයාලට හොඳට බලාගෙන හිටියොත් පේනවා මේ තෙලිජ්ජ වැටෙන ආකාරය. ඒකේ
ටිකක් ඉක්මනින් තෙලිජ්ජ වැටෙනවා වලට පේනවා ඇති ඉස්සරම ඉස්සරම කපන මල් වගේ නෙමෙයි ටිකක් මේක පර්ණ මලක් හන්දා ඒක වැඩිපුර තෙලිජ්ජ ප්‍රමාණයක් වැටෙනවා මෙන්න මේ වගේ වාදනයක් කරන් තෙලිජ්ජ කරගන්න පුළුවන් නැත්තම් මැටි මුට්ටියක් ආදරෙන් තෙලිජ්ජ කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉදිරි දෙකකින් හරි මොකක් හරි ආධාරයක් මාගෙන් මල ආවරණය කරගන්න මොකද එතකොට ඔයාලට වැහි වතුර වලින් ආරක්ෂා කරගන්න පුළුවන් ඉතින් මේ මේකෙත් ඔයාලට පේනවා මී මැස්සෝ ඉන්නවා රා වැටලා තියෙනවා මේ වැටෙන රා ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා හොඳට තියුණු පිහියකින් උදේ හවස අනිවාර්යෙන් මල කපන්න ඕනේ මේක මගේ අරුණුත් එහෙම මේ මල කපන එක මගේ අරුණුත් එහෙම රා වැටෙන එක අඩු වෙනවා ඒක නිසා අනිවාර්යෙන්ම හැමදාම දවසට දෙපාරක් උදේ හවස මල කපන්න මේ තියෙන තවත් මලක් ඒකත් හොඳට බලන්න මේ රහ ලබා ගන්න ගහේ එල්ලන මුට්ටිට හෝ භාජනයට මොකක් හරි ආවරණයක් කරන්න ඕනේ මොකද කියනවා නම් ඒකට වැටෙනවා මී මැස්සෝ නම් වැටෙනට කමන්නේ ඒක පෙරලා ගන්න පුළුවන් තව හූනෝ කංකුන්ඩු අරුමු සත්තු වැටිච්චාම කොහොමත් ඒක බොන්න ගන්න බෑනේ ඒ නිසා ඒක ආවරණය කරගත්තොත් මී මැස්සෝ වැටෙන එකත් වළක්වන්න පුළුවන් කිසිම සතෙක් වැටෙන්නේ නැතුව අපිට පිරිසිදු රා ටිකක් පානය කිරීම සඳහා ලබා ගන්න පුළුවන් ඒ හන්දම හරි ආවරණයක් හොඳට කරගන්න එක ඔයාලට පේනවා ඇති මේ භාජනයේ තෙලිජ්ජ බෝතල් භාගයක් වගේ ප්‍රමාණයක් වැටලා තියෙනවා මේ තියෙන්නේ ගහෙන් බිමට බාපු රා ටිකක් ඒ කියන්නේ බෝතලයකට දාලා මම බිමට බෑවා මේ තියෙන්නේ තව ඒ වගේම එකතු කරගත්ත රා ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම channel එක subscribe කරන්න notification all bell එක on කරගන්න එතකොට මම දාන අලුත් වීඩියෝ වලට ළඟටම ගෙන්න ගන්න පුළුවන් මේ වගේම තවත් පොල්රා ආශ්‍රිත නිෂ්පාදනයක් ඒ කියන්නේ පොල් පැණි නිෂ්පාදනය ගැන වලට අලුතින් වීඩියෝ එකක් ගේන්න ළඟදිම එතකල් සුබ දවසක්